බෝධීන් වහන්සේ තතාගතයන් වහන්සේ ජනානුග්‍රහය පිණිස චාරිකාවෙහි වැඩම කරකල්හි උන්වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවද මල් ආදියගෙන පැමිණෙන සැදහැවත් වූ උන්වහන්සේ නැතිබැවින් ඒ පූජාග්‍රව්වයන් ගඳ කෙලිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා ලා යන්නාහ ඒ බවදත් අනේ පිඩිසිටතුමා බුදුරදුන් දෙවරම් වෙහෙරට වැඩම කළකල්හි ආනන්ද ස්ථවීරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා ස්වාමීණී තතාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන් හි සුවද මල්ලාදිය ගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදාසිත සතුටු කර ගැනීමට තැනක් මේ විහාරයහිම ඇති කළ හැකිද නොහැකිද යනවග දනුමැනවයි සැලකළේය. ආනන්ද ස්තවීරයන් වහන්සේ තතාගතයන් වහන්සේ වෙතේළඹ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස කොතෙක් චෛත්‍යෝ ඇත්තහුද යැයිවිචාලහ. ආනන්දය චෛත්‍ය තුනක් ඇත්තේය උන්වහන්සේ වදාළ සේක ඒ කවරහුදැයි ආනන්ද මහතෙරුණුව ඇසූහ. ආනන්ந்தය ශාරීරිකය පාරිභෝගිකය උද්දේශිකයැයි චෛත්‍යෝතිදනික්වන්නාහුයයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ආනදය ශාරීරික චෛත්‍ය දැන්ම නොකළ හැකිය ඒ කළ හැකේ බුදුවරුන් පිරිණිවීමෙන් පසුවයි බුදුරුන් පරිභෝග කළ මහාපෝධිය වනාහි බුදුරුන් ඇතිකල්හිීත් නැතිකල්හිීත් චෛත්‍යයක්ම වන්නේ යයි බුදු වහන්සේ වදාළ සේක. එකල්හි ආනන්ද ශ්‍රවීරයන් වහන්සේ ස්වාමීණී නුඹවහන්සේ චාරිකාවෙෙහි වැඩම කළ කල්හි මේ ජේතවන විහාරය මහචනයාට පිහිටක් නැති තැනක් වන්නේය මාජනයට වැඳුම් පිදුම් කිරීම පිණිස මහාබෝධයෙන් පලයක්ගෙන්වා මේ ජේතවන දවාරයෙහි රෝපණය කරන්නේෙමී සැලකළහ. ආනந்தය එසේ කරව එකල්හි මාජේතවන විහාරයහි නිබද විසීමක් වැනිවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාල සේක. ආනන්ද ස්ථවීරයන් වහන්සේ මුගලන් මහතරුන් වහන්සේලවා මහාබෝධිඵලයක් ගෙන්වා ජේතවන විහාරදුොරටව සමීපයේ අනීපිඩු සිටානන්ලවා මහත්තූරන් කටාරමකරෝපනය කරවූහ එකනෙහිම මහජනයා බලා සිටියදීම එයින් පනස්රියනක් උස සත්‍ර දිශාවට විහිදුුණු පනස්රියන් අතු ඇති මහාබෝධි ෘක්ෂයක් පැනනැගේය ආනන්ද ස්ථවීරයන් වහන්සේගේ මෙහේවීමෙන් රෝපනය කළබැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම්மූහ